chat show. The official Sri Lankan chat show. Tatina loku dekhan. Hari, aar tatina prasthani raat karne ka. Rose par princess ki hua thari. Hari ya maa. Aay mitchra tum rose par raadre karani trikala. Rose par mangidana mangidran me onam gaella me ki mangidana heena part. Iting matat chodi kali na hari maasai rose par te. Iting kavada hari hitu iting. Mahariyasa pedi Venus Dewal Karana, Titing Badak Hina Gatta Punjikalinam, Anitara Chutta Venus with the Mahina Dake, eating Dakin Hina, Mangin and the Maranakaling Habeva Kargano and Tanga Daknari, eating a rose of part of Wahan and Kavada Mahariano Kinekatiba, eating the Vedika Habeva Krindina. Kian, the Nirupun says that take over me, Kalasimon at Tangapi over Andragatakin about Patina, maybe. Vedipura. The word Kiana may say, Kohoma, the word Samipa Vendik and Monacalasima, the message that take a Vedaka to the Karana Patangana product. The Hasia take some of the Galapitian. It has a take Igman in some of the Kalakiwat, Katie and Kiwat, Master Hayak, Padinchi Tibbe, Abu Dhabi Raj. I think Ethanita Tamaima, Nidupanate, Muli Mane, Atramakirana, me, Magi Baba, Tamuna Passe, Apidana, Mama and me, Kira, Gia, me pageant secretary. I think Ratawa Ganaka Katia with the Hitia, Yatrin, Mat Magi Baba, Apidana Selectuna, first place. එතනින් පස්සේ ප්‍රධාන සන්නාම් කීපයක මහා ලොකු වට නෙමේ පුංචි පුංචි වැඩවලට මාවත් මගේ බබාවත් ගත්තා. නමුත් හස්බන්ඩ් රෙඩි කැමති වුණේ බබාව මොඩලින් වලට යොමු කරනවා. ඉතින් මම එතනින් පටන් ගත්ත ගමන ඊට පස්සේ මට පුංචි කාලේ නම් දැකපු හිණක් තිබ්බා. කවදා හරි ලෝකේ ලොකුම රූරජින තරඟයකට සහභාගී වෙලා කිරුලක් ජයග්‍රහණය කරනවා කියන එක. ඉතින් මං හිතුවා ඒකට හරිම වෙලාවක් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් නිරූපණ කටයුතුත් එක්ක 2017 වර්ෂයේ ශ්‍රී ලාංකේය විශ්ව විවාහක රූරජින බවට පත් වෙනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ පැවති low Vadim Ratawal Garanak Sahabagi when Mrs. Pageantica Universe Platform Makata Sahabagi no Ratawal Anu Katharine Mrs. Universe Honesty Kena Loke Quarakata Ik Aikata Pomanak Labina Kirula Magiran Kavata Girena the Das Lahata Vashe. I think Ethanin Passe ලංකාවේ ප්‍රධානම සන්නාමත් එක්ක මම වැඩ කරනවා අදටත් ලංකාවේ ගොඩක් කාලවිට ශ්‍රී ලංකන් මොඩල් කෙනෙක් හයර් කරපු නැති ආයතන එක පවා මම අද දවසේ වැඩ කරනවා. ඉතින් ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් විදිහට ওই විදිහට වැඩ කරගෙන යන අතරතුරේදී මම මීට වසරකට එකමාරකට විතර කලින් මගේ top models by චකලා දරණ කියන නිරූපණ පාසලේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මං හිතන්නේ නිරූපණ ශිල්පියක් වුණාට වඩා කියන වසර ගණනාවක් මේ නිරූපණ පාසල top models by චකලා දරණ නිරූපණ පාසල ආරම්භ කළාට පස්සේ ගොඩක් අය මං ගැන කතා වෙන එක වැඩි වුණා. ඉතින් මඩත් වැඩි වුණා, හොඳත් වැඩි වුණා. ඉතින් මේ දෙකම අතරතුරේදී මට අවශ්‍ය කළ තිබෙන නිරූපණ ශාස්ත්‍රය කියන්නේ ඔබ ඔය හිතනා වගේ දෙයක් නෙවෙයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ නිරූපණ ශිල්පිනියක් වෙනවට ඔබේ දුව පුතා නිරූපණ ශිල්පී කෝ ශිල්පිනියක් වෙනවට මේක නරක ශේෂ්ත්‍රයක් නෙමෙයි මිනිස්සෙක් වැරදි වැඩක් කරනවා නම් මං හිතන්නේ ඒකට නිරූපණ ශේෂ්ත්‍රෙම තෝරගන්න ඕනේ කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ඒ නිරූපණ ශාස්ත්‍රයකම අපෝ මෙයා මෙහෙම කෙනෙක් කියන කළු පැල්ම කඩන්න මං හිතනවා යම් කිසි ආකාරයකට මට හැකියාව ලැබුණා. ඉතින් ඒකත් එක්ක ශ්‍රී ලංකාවේ මේ වෙද්දි අංක 1 නිරූපණ සහ පෞරුෂත්ව වර්ධන පාසල බවට පත් වෙලා තියෙනේ top models by චකලා දරණ. ඉතින් මේ වෙද්දි ලංකාවේ වැඩිම සන්නාම ප්‍රමාණයක් brands ප්‍රමාණයක් කරන වෘත්තීය නිරූපණ ශිල්පීන් ශිල්පිනියන්ද බිහි කළා තියෙන්නේ මේ මගේ පාසලෙන්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පාසලට සම්බන්ධ වෙන්නේ නිරූපණ ඉගෙන ගන්නම නෙවෙයි. ඒක තමයි ගොඩක් අය සමහරු මන් දකින සමාජ මාධ්‍යවල අපෝ එනේ හැම එකම මොඩල් කරනවා. ඔන්නෝමත් කියනවා මම කමෙන්ට් දැකලා තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සු දකින්න ඇති පැත්තක් මෙතන තියෙනවා පෞරුෂත්ව වර්ධනය. ගොඩක් 50%ක් දරුවෝ ඉන්නේ මගේ ළඟට පෞරුෂත්ව වර්ධනය කරගන්න. ඒක තමයි දොස්තරවරු, මහාචාර්යවරියන්, ඉංජිනේරුවරුන්ගේ පවා මාව තෝරගන්නේ මේ මොඩල් කරන්න නෙවෙයි, දොස්තර වෘත්තිය අතරලා නිරූපණය කරන්න නෙවෙයි. පෞරුෂත්ව වර්ධනය කිව්වහම මම හිතනවා පිරිසක් ඉදිරියේ හැසිරෙන එක, කතා බහ කරන එක, සබකොලේ දුරු කරගන්න එක, ඒ වගේම පන්තියේදී අපි ෆොටෝෂූට්ස් ගණනාවක් කරනවා. ඒවට පෞරුෂත්වය අවශ්‍යයි නේ. ඔය මගේ දරුවන්ගේ පින්තූර අරගෙන මඩ ගහන මිනිස්සුන්ට මං හිතන්නේ නැහැ කැමරාවක් ඉස්සරහ ගිහලා කකුල් දෙක ගහන්නේ නැතුව කෙලින් හිත ගන්නවත් පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙනවා කියලා. ඉතින් ඒක කැමරාවක් ඉස්සරහ බය නැතුව කතා බහ කරන එක, ඒ වගේම අඟල් 6ක හීල් එකක් දාලා මගේ දරුවෝ මාස දෙකකින් පස්සේ ඇවිදිනවා. මං හිතන්නේ මේ දේවල් නිරූපණ ශිල්පිනියක් ශිල්පියෙක්ම වෙන්න ඕනේ නැහැ. ජීවිතේ මං හිතන්නේ හැම කෙනෙක්ම එදිනදා ජීවිතේදී ලස්සනට ආකර්ෂණීය පෞරුෂත්වයක් ලබා ගන්න කැමති. ඉතින් එහෙම පිරිසක් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ අතරතුරේදී තවත් කොට්ටාශයක් එනවා නිරූපණ හීනේ හැබැයි කරගන්න. ඉතින් එයාට මං හිතන්නේ හොඳම platform එක හදලා තිනවා, විශ්වසනීයම platform එක. මොකද මං නිතරම දරුවන්ට කියනවා පෙට්ටිය රත්තරන් වලින් කරත් වැඩක් නැහැ පුතේ, ඉන්නකම් ගෞරවාන්විතව ජීවත්
එතකොට මම දැනගන්න කැමතියි දැන් ඔබ මේ කියපු කතාවත් එක්කම සම්බන්ධ කරගන්න පහුගිය කාල සීමාව කියන්නේ සමාජ මාධ්‍ය සැරිසරද්දි මම දැක්ක සෑහෙන්න දේවල් ටිකක් ඔබට මඩ ප්‍රහාර ටිකක් එල්ල වෙලා තිනු මේක මේ පළවෙනි මතාව නෙවෙයි ත්‍රිකල සම්බන්ධ කරගෙන මේ වගේ එක එක අය එක එක විවිධාකාරයෙන් ඔබට චෝදනා කරපු කෙනෙක් ඒ කියන්නේ මම වචන වලින්ම කියනවා නම් සාමාන්‍යයෙන් මේ 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 අපේ වචනෙන් කියනවා නම් එයා උඹලගේ මාර ආතල් එකක් ගන්නෙ මං කියලා මම දැක්ක පෝස්ට් එකක් සෑහෙන්න දුරට වෛරල් වෙලා තිනු ඇත්තරම මේ මේ ත්‍රිකලට කලකිරීමක් තිබෙන්නේ නැද්ද මම මෙච්චර හොඳ හිතින් කරන දේ මෙච්චර සමාජයයි මට වෛර කරන්න වගේ එකක් කවදාවත් නැහැ මට මඩ ගහන මිනිස්සු ගැන මට කවදාවත් තරහක් එන්නේ නැහැ නේ ඒකනේ පුදුමයි දැන් මගේ ළමයි යනවා මිස් කේන්ටියන් නැද්ද මිස් මොකට මොකක් හරි දාන්න මං කියන්නේ මේකයි පුතේ හැමදාම ජීවිතේ මිනිස්සෙට මඩ ගහන්නේ පරාජිතයෝ ඒ කියන්නේ මඩ වදින මිනිහා මාර චැලෙන්ජ් එකක් අනිත් අයට. ඉතින් මට මඩ වදින්න වදින්න මට හැමදාම දැනෙනවා අම්මට සිරි මම මාර පොරක් නේ. ඇයි මට මෙච්චර බය? එච්චරමයි අයියේ මට දැනෙන්නේ වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඉතින් මම හැම දිනාටම මෛත්‍රී කරනවා. මම බොහොම සබඳතාවක් එක්ක ජීවත් වෙන මනුස්සෙක්. මම දන්නවා වපුරන දේ තමයි ලැබෙන්නේ ඕන කෙනෙක්ට. ඒක නිසා සිතුවිල්ලකින් හරි කාට හරි ඔබ කැපයි කියනවා නම් තව කෙනෙකුගේ රූපේ විවේචනය කරනවා නම් ඔබට ඊගාව ආත්මවල මං හිතන්නේ රූපයක් නැති ආත්මභාවවල තමයි උපදින්නේ මට කොටිම කියන් තියෙන එච්චරයි ඒ නිසා දෙයනේ පවුරෝ ගන්න එපා ඔය මඩ ඔයගොල්ලෝ ගහන මිනිස්සු ඇත්තම සතුටෙන් ඉන්න අය ඔය මඩ ඇතුලේ තියෙන්නේ ඒ මිනිස්සුන් ලෝකේ දකින විදිහ සහ ඒගොල්ලන්ගේ පරාජිත බව විතරයි ඒ නිසා මම නම් ඔය මඩ කිනේවට මාර කැමතියි මොකද මම මාර විදිහට මොටිවේට් වෙනවා ඉතින් ඇත්තටම මේ ළමයිකින් ආතල් එකක් ගන්න කියන කමෙන්ට් එකට මම දෙන්නම් මං කිසිම දවසක මගේ පන්තිට ආපු දරුවෙක් දන්නවා මම ළමයිව කොච්චර පරිස්සම් කරනවද කියන එක මං ඒගොල්ලන්ව පරිස්සම් කරන්නේ මේ ඇත්තටම අම්මා කෙනෙක් වගේ මං කැමති නෑ මගේ ළමයිට කිසිම කෙනෙක් කතන්දරයක්වත් කියනවට ඉතින් ඔය ෆැෂන් ෂෝ එකේ අඳිරි ඇඳුම් ගොඩක් අය හිතෙනවා මම මේ ළමයිට අඳලා මං ආතල්යක් ගන්නවා වෛරල් යන්නේ කියලා. මට ළමයිගේ වෛරල් යන්න කිසිම අවස්ථාවක් නැහැ. මං හිතන්නේ මං ගැන දන්න පිරිස හොඳටම ඇති. ඒ දරුවෝ ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස් දෙන්න තියෙනවා. ඒගොල්ලෝ අඳිරි ඇඳුම තීරණය කරන්න. කිසිම වෙලාවක මම නෙමෙයි තීරණය කරන්නේ. මම දෙන ටීම් එක විතරයි. විශේෂයෙන්ම අවන්ගාඩ් හයි ෆැෂන් කියන ටීම් එක ලංකාවට හඳුන්වලා දුන්නේ මම. එතකොට අපි දැක්කොත් ගත්ත මේ ලෝකේ ලොකුම ෆැෂන් ඉවෙන්ට් එක මොකද්ද? මෙඩ් ගාලා. ඔබ බලන්න මෙඩ් ගාලකට ගිහලා ලේඩි ගාගා චැනල් එකක් විතර ඇඳගෙන එනවා. එතකොට ඔබ දැකලා ඇති විවිධාකාර සෙලිබ්‍රිටීස්ලා විවිධාකාර ඇඳුම් ආයතන ඇඳගෙන එනවා. මේවට කියන්නේ අවන්ගාඩ් ෆැෂන් කියලා. ඉතින් මේවා මේ සාමාන්‍ය පාර ඇඳන් යන ඒවා නෙමෙයි. ඉතින් මේ දේවල් යම්කිසි ශේෂ්ත්‍රයක කවුරු හරි කෙනෙක් අලුත් දෙයක් කරන්න ඕනේ. වෙනස් දෙයක් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ මගේ වෙනසට කොටසක් කැමති කොටසක් බයිනවා. හැබැයි මගේ හදවත දන්නවා මං දරුවන්ට මගේ ළඟට එන විශ්වාසයට කොයි තරම් විශ්වාසයක් දෙනවද ඔවුන්ව පරිස්සම් කරනවද ඔවුන් ජීවිතේ ගොඩ යනවද කියන එක විශේෂයෙන්ම ડિප්‍රෙෂන් හැදිච්ච ළමයි මගේ ළඟට එනවා අනේ දරුවෝ එන්නේ මේ නිරූපණය කරන්න නෙවෙයි ડિප්‍රෙෂන් හොඳ කරලා තියෙනවා ළමයි 42ක් ડિප්‍රෙෂන් හොඳලා තියෙනවා වෛද්‍යවරුන්ගේ වාර්තාත් තියෙනවා ඉතින් ඒ ළමයි එන්නේ මානසික සහනයක් ලබා ගන්න සමහර ළමයි අතරතුරේදී හැබැයි තව දෙයක් කියනවානේ සමහර ළමයි එනවා හිට වෙන්න බලාගෙන එහෙම කොටසකුත් ඉන්නවා සමහර ළමයි එනවා මං කියනස් පුතේ මේ ඇඳුම පොඩ්ඩක් ඕපන් වැඩි අපි මෙතනින් වහලා දිමු අනේ මේ ස්ට්‍රිප් ටව වයිරල් යන මේක ඩිසයින් කරගත්තේ එහෙම කියන දරුවෙක් ඉන්නවා හරිම අතලොස්සක් ඉතින් දරුවන්ට මම මේව අඳවන්නේ මම ටීම් එකක් දෙනවා සංකල්පයක් දෙනවා ඒ සංකල්පය හරහා ඔවුන් තමයි තීරණය කරන්නේ ඔවුන් එදා දවසේ ශ්‍රී ලංකාවේ විශාලතම ෆැෂන් ෂෝ එකේ අඳින ඇඳුම මොන වගේද කියලා දැන් උදාහරණයකට මම දුන්නොත් ෆුඩ් ඉන්ස්පයර්ඩ් අවන්ගාඩ් හයි ෆැෂන් මම කියන්නේ ෆුඩ් කියන තේමාව යටතේ ඔබට කැමති දෙයක්. එතකොට දරුවෙක් කෙසෙල් ගෙඩියකට හෝ ස්ට්‍රෝබෙරි ගෙඩියකට අඳින එක ඒක මට නවත්තන්න බෑ. ඒකේ දරුවන්ගේ අනන්‍යතාවය. ඉතින් මං හිතන්නේ ඒක ඕන කෙනෙකුට නිදහස තියෙනවා. එයාලට ඒකට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් ප්‍රතිචාර දක්වලා තියෙනවා හොඳ කමෙන්ට්ස් තිබ්බා ඒ අතරේ බොහෝ දෙනෙක් අර වගේ ප්‍රතිචාරත් මම දැක්ක ඒ නිසා තමයි ඔබ හමු වුණ වෙලාවේ මේ ගැන අනිවාර්යෙන් ඔබෙන් දැන කියා ගන්න ඕනේ කියන විශ්වාසයෙන් මම හිටියේ FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number 1 radio station ආදරේ නිසයි අහන්නේ